අපි වනසතුන්ව නරඹන්න උන් සොයාගෙන ගිය දවුන් නැතම අවස්ථාවන්වල අපි සොයා පැමිණෙනවා. කැමරාවන්වල පටිගත වූ එවැනි අවස්ථාවන් සැබවින්ම විනෝදාත්මකයි. ඒ අතරැඟ කිලිපොලා යන විදිහේ භයානකේ වාද තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ සතුන් හා සම්බන්ධ වෙන විශ්මයජනක සිදුවීම් පෙළක්. ඉතින් මේ වීඩියෝව හොඳයි කියලා හිතුනොත් අපේව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොහෝ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඩොල්ෆින් සත්වෝ ඉන්න නරඹන්න අපි මුදල් ගෙවා මින්මැදුරු වලට පවා ගමන් කරනවා. නමුත් ඔවුන් ඔබ නොසිතන වෙලාපන්වල රංචු පිටින් ඔබ සොයා පැමිණෙන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ වැනි සිදුවීමක්. ඇලිගේටරින් කියන්නේ ලේ පිපාසිත කිසිම අනුකම්පාවක් නොමැති සත්වයින් විශේෂයක්. ඔවුන් දකින විට පවා අපේ ඇඟේ මබිල් කෙලින් වෙනවා. හිතන්න ඔබ කාර්යබහුල මහමාර්ගයක ගමන් කරමින් සිටින විට යෝධ ඇලිගේටරයක උජාරු ලීලාවෙන් පාරමාරු වී ඔබ සිටින දිසාවට එනවා දුටුවොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වේවිද? බලන්න මේ ඇලිගේටරයාගේ එක් අකුලක් ඇත්තේ නැහැ. සත්වෝද්‍යානයකට ගිහින් වලසෙකු නැරඹීම සහ ස්වභාවික පරිසරයේදී වලසෙකු නැරඹීම කියන දේ මොනතරම් වෙනස්ද? මේ ඔබ දකින්නේ යෝධ වලසෙකු කාශ්මීර් නිම්නයේ මිනිසුන් පිරිසකට පහර දීම සඳහා එළවාගෙන පැමිණි අවස්ථාවන්. මේ වීඩියෝව නම් සැබවින්ම විශ්මයජනකයි. ග්ලයිඩයකින් පියාසර කරමින් සිටි පුද්ගලයෙකුට අහසේදී කුස්සෙකු මුණ ගැහෙනවා. බොහෝ විට කුස්සා මේ යෝධ කුරුල්ලා කවුද යන දැඩි කුතුහලයෙන් පසු වුණා වෙන්න ඇති. බලන්නෙමු කුස්සා ග්ලයිඩයකේ අසුන්ගෙන සිටින මිනිසා අසලටම පැමිණ සමීපයෙන් නිරීක්ෂණය කරනවා. පියාසර කරමින් සිටින ගමන් සත්ව ලෝකයේ මහා බලසම්පන්නම තේජවන්ත පක්ෂියෙකු මෙතරම් සමීපයෙන් දැක ගන්නට ලැබීම ඔහුට අමතක නොවන අත්දැකීමක් වෙන්නට ඇති. ගෙම්බෙකු වනාමැදිරියෙකු ආහාරයට ගන්න අවස්ථාවක් මේ තරම් විශ්මයජනකයි කියා ඔබ කෙදිනකවත් හිතුවද? ගිල දැමූ වනාමැදිරියාගේ ආලෝකයෙන් ගෙම්බාගේ සිරුර ආලෝකමත් වෙන හැටි බලන්න. යෙලෝස්ටෝන් නරා ගමන් කරන එක සැබෑවටම අවදානම් දෙයක්. බයිසන් ගවරංචුවක් ඔබ ගමන් කරන මාර්ගයේ ඉදිරියට පැමිණියොත් එම අවදානම හරියටම ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඔබ ඔවුන්ගේ මාර්ගයෙන් නිවත් නොවන බව ඔවුන්ට හැඟුණොත් සිදුවෙන දේ තමයි මේ ඔබ දකින්නේ. යෙලෝස්ටෝන් හරහා මෝටර රථයෙන් ගමන් කරමින් සිටි මේ පුද්ගලයා මාර්ගයේ මැද මෝටර රථය නතර කරගෙන බයිසන් ගවීන් මාර්ගයෙන් නිවත් වන තුරු බලාගෙන සිටියා. ඒ සමගම පිරිමි බයිසන් කෙනෙක් වේගයෙන් දිවවිත් මෝටර රථයට පහර දෙනවා. බලන්නින් මෝටර රථයට සැලකිය යුතු තරමේ හානියක් සිදු වුණා. පේන විදියට මේ පුද්ගලයා නම් බලල් කුලයේ විශාල සත්වයින්ට වැඩි කැමැත්තක් ඇති කෙනෙකු නොවෙයි. ඔබ සබාදහමට මේ තරම් සමීපයෙන් වාසය කරනවා නම් වනසත්වයින්ගෙන් පැමිණිය හැකි උපද්‍රවයන් සඳහා සූදානමින් සිටිය යුතුයි. බලන්න මේ පුද්ගලයාගේ බාබකියු පාටියකට අනාරාධනෙන් පැමිණි යෝධ අමුත්තා කවුද කියා. පේන විදියට ඌට අවශ්‍ය කර තිබුණේ ඌගේ කොටස පමණයි. ලංකාවේ අපට නම් සිංහෙකු දකින්න සත්වෝද්‍යානයකටම යන්නට සිදු වෙනවා. නමුත් වෙනත් රටවල්වල ජනයාට නම් මෙදිනෙදා ඔවුන් ගමන් කරන මාර්ගයන්වලදීම සිංහහින් දැක ගන්නට හැකියාව තිබෙනවා. Bikes, cubs, ये पार्क नहीं है ये। ඔබ සත්වයින්ට ආදරය කරනවා නම් ඔවුන්ද ඔබට පෙරලා ආදරය කරනවා. හෙළ දිනකගෙන් මෙවැනි ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ඔබ කිදිනකවත් හිතුවද? බලන්න මේ පළතුරු වවුලට කිවිසුම් සන්නියවත් ඇදිලාද?
මේ බීව සත්වයා දිවේගී මාර්ගයක මැදට වී යෙහි අනේන රතවාහන දෙස පුදුමයෙන් යුතුව බලා සිටිනවා. බීව සත්වයාට පාරමාරු වෙන්න කිසිම අදහසක් නැහැ. බලන්නෙම මාර්ගයන්නේ ගමන් කරන මිනිසුන් දකින විට බීව සත්වයා බියටපත් වී පැන දුවන්නේ නැහැ. ඔවුන්ට ආචාර සමාචාර දක්වනවා. හරියටම කැනඩා සහ ඇමරිකා දේශ සීමාව අසල සිටින පිළිගැනීමේ නිලධාරීක වගේ. අපිට තේරුම් ගන්නට අපහසු වුණාට ඔහු කුමක්කෝ පවසන්නට උත්සාහ කරනවා. කළුවලසුන් දෙදෙනෙකු ගසක් උඩ සිටින පුද්ගලයෙකු දැක ඇති වූ කුතුහලයේ නිසාම ඔවුන්ට සමීප වෙන්නට උත්සාහ කරපු හැටි තමයි මේ ඔබ දකින්නේ. බලන්න මෙම ඉතාමත්ම සංවේදී හුරතල් වීඩියෝව දෙස. කුඩා අලි පැටවෙකු තමන්ව රැක බලා ගන්නා ස්වාමියා සමග මෙට්ටයක් මත ආදරයෙන් පොරබදනවා. ඔවුන් දෙදෙනා හරියට හැසිරෙන්නේ මෙට්ටේට පොර කන කුඩා දරුවන් දෙදෙනෙකු වගේ. මේ ඔබ දකින්නේ ෆ්ලැමින්ගෝ පක්ෂියෙකු සංචාරකයන් ඉදිරියේ තාලයට නර්තනයේ යෙදෙන අවස්ථාවක්. ඉන්දියාවේ පූනේවල මහාමාර්ගයන් නරා හයිනා සත්වයින් පාරමාරු වෙන එක සාමාන්‍ය සිදුවීමක්. නමුත් ඇතැම් මිනිසුන් එම අවදානම ගණනකට ගන්නේ නැහැ. මේ 70 වරුදි වයස්ගත පුද්ගලයාට යතුරුපැදිකරුවෙකු විසින් ඒ ගැන අනතුරු ඇඟවුවද ඔහුවේ ගණනකට ගත්තේ නැහැ. ඔවුන් දෙදෙනා මීට පෙර තුවාල ලබා සිටි හයිනා සත්වයෙකු පාරාසර සිටින වාදුරු නිසාවෙන් තමයි ඒ ගැන ඔහුට අනතුරු ඇඟවා සිටියේ. බලන්න අනතුරු ඇඟවීම ගණනකට නොගත් ඔහුට අවසානයේදී සිදු වූ දේ. හයිනා සත්වයෙකු එකවරම වයස්ගත පුද්ගලයා වෙත කඩාපනිනවා. ජිම් එකක් ළඟින් ලස්සන තරුණියන් යනකොට ජිම් එකේ අයියලා වීදුරු අතරින් බලාගෙන සිටින්නේ මේ විදියට නේද? මේ ඔබ දකින්නේ මිය යන්නට නියමිතව සිටි ඉබ්බෙන්. නමුත් අදිසියම නොසිතූ ලෙසම ඉබ්බාගේ ජීවිතය බේරෙනවා. ඉබ්බෙකු මේ තරම් වේගයෙන් ගමන් කරනවා ඔබ මීට කලින් දැක තිබෙනවද? වාර්තා වෙන විදියට මේ කබාදින පිරිස WWE NXT සුපිරි තරු. නමුත් වයස අවුරුදු 2 හමාරේ සිංහයෙකු හමුවේ උන් අන්ත පරාජයකට ලක් වෙනවා. ඔබ බ්‍රොකෝලි වලට කැමතිද කියලා පහතින් සඳහන් කරන්නට අමතක කරන්නට එපා. මේ ස්ලොත් සත්වයා ඇනකොන්ඩා සත්වයාගෙන් බේරුණු හැටි විශ්වාස කරන්නත් අපහසුයි. ඇතැම් විට ඇනකොන්ඩා සත්වෙයින්ද ස්ලොත් සත්වෙයින්ව බ්‍රොකෝලි වගේ වෙන්න පුළුවන්. මීළඟට පෙන්වන්නට යන දේ නම් මුළු ජීවිත කාලයේ පුරාවටම ඔබේ හිතේ බීතිකාවක් ලෙස පළපදියම් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබ නොදැකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොහෝ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.